පාකිස්තානයේ හමුදා කුමන්ත්‍රණයක් වෙයිද? ටිකක් අසනීපෙන් හිටියා වුණත් මේ කාරණය ගැන කතා කරන්න හිතුවා. මොකද මේක වැදගත් වෙන්න පුළුවන් ඉදිරි දිනවලදී. අපි දන්නවා පාකිස්තානයේ සාමාන්‍යයෙන් යම් යම් අවස්ථාවල් වල දේශපාලනික අර්බුද එහෙම නැත්නම් ආර්ථික අර්බුද සිද්ධ වෙච්ච වෙලාවල් වල යුද හමුදාව කෙලින්ම බලය අරගත්තු අවස්ථා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් යුද හමුදාව කරන්නේ පිටිපස්සෙන් ඉඳගෙන ඉන්නවා. නමුත් ඔවුන්ගේ අතේ බලය තියාගෙන හිටියට ඔවුන් කෙලින්ම පාලනයට එන්නේ නැහැ. නමුත් සමහර අවස්ථාවල් වල එහෙම ඇවිල්ලා තියෙනවා. දැන් පාකිස්තානයේ මතුවලා තියෙන තත්ත්වය කවදාවත්ම අපි දැකපු නැති විදිහේ විශාල අර්බුද ගණනාවක් එකතු වෙච්ච බොහොම බරපතල අර්බුදකාරී වාතාවරණයක්. එක පැත්තකින් තලිබාන් සංවිධානයේ පැත්තෙන් අභියෝගයක් තියෙනවා. අනිත් පැත්තෙන් ආර්ථිකය කඩාගෙන වැටලා තියෙන ඉතිහාසයේ කවදාවත්ම නැති විදිහට. අනිත් පැත්තෙන් දේශපාලනික වශයෙන් අර්බුදයක් තියෙනවා. රටේ විශේෂයෙන්ම ඉම්රාන් ඛාන්ගේ පක්ෂය ඇති කරලා තියෙන අර ඒකාතකින් ඉම්රාන් ඛාන් කියන්නේ බොහොම ජනප්‍රිය දේශපාලකයෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ එයාව අයින් කරපු දවසේ ඉඳලා ඔහු මේ වෙනකොට කෙලින්ම පාකිස්තාන හමුදාවටම චෝදනා කරමින් බොහොම අමුතු විදිහේ කවදාවත් දැකපු නැති විදිහේ තත්ත්වයක් නිර්මාණය කරලා තියෙනවා. ඔහු අත්අඩංගුවට ගත්තු බව මිනිස්සු දහස් ගණනින් දසදහස් ගණනින් සමහරට ලක්ෂ ගණනින් පාකිස්තානයේ පුරාම පාරට බැහැලා විශාල කලබගෑනියක් කරන්න සමත් වුණා. ඒ එතකොට මේ පොලිටිකල් සිටුවේෂන් එකේ බරපතලකම තවත් පැහැදිලි වුණා. ඊට පස්සේ මං හිතන්නේ ආර්ථික දේශපාලනය ඊට අමතරව ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ගැටුම් නිර්මාණය වෙලා තියෙන ඔය වගේ විවිධාකාර ප්‍රශ්න හැම පැත්තෙම නිර්මාණය වෙලා තියෙන අවස්ථාවක් තමයි මේ වෙලා. එතකොට දැන් මීට කලින් සාමාන්‍යයෙන් මේ වගේ ක්‍රයිසිස් ඇති වුණාම යුද හමුදාව කෙලින්ම බලය අරගත්තු එක තමයි කරේ. හැබැයි මේ අවස්ථාවේ දැන් මෙච්චර කාලයක් දැන් අවුරුද්දක් කමාරක් නැත්නම් අවුරුදු දෙකක් විතර තිස්සේ මේ අර්බුදේ තියෙනකොට යුද හමුදාව කෙලින්ම මේකට මැදිහත් උනේ නැහැ. ඒකට එක හේතුවක් උනේ මේ තියෙන අර්බුදේ බරපතල වැඩි යුද හමුදාවට මේක කරන්න අමාරුයි කියලා ඒගොල්ලෝ දන්නවා. නමුත් දැන් ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක පාකිස්තානයේ විශාල අර්බුදකාරී වාතාවරණය නිර්මාණය වෙනවා. යුද හමුදාව කල්පනා කරනවා වෙන්න පුළුවන් දැන් මොකද්ද කරන්න කියලා. වෙන කරන්නම දෙයක් නැතිනම් දේශපාලන තත්ත්වය අන්තිම අස්ථාවර වෙනවනම් යුද හමුදාවටත් පහර දීම් සිද්ධ වෙනවනම් දැන් ඉම්රාන් ඛාන්ගේ සපෝටර්ස්ලා කෙලින්ම යුද හමුදාවට පහර දීම් කරා, යුද හමුදාව විවේචනය කරා, අනිත් පැත්තට යුද හමුදාව ප්‍රතිප්‍රහාරය එල්ල කරා. ඊට පස්සේ දැන් මේ නමුත් දැන් මේ අර්බුදයේ දිගටම යනවනම් ඉම්රාන්ගේ පාක්ෂිකයෝ දිගටම ප්‍රොටෙස්ට් කරනවනම් හැම සැරේම එතකොට හමුදාවට ප්‍රශ්නයක් එනවා මොකද්ද කරන්න කියලා. එතකොට වෙන විකල්පයක් නැතිකමට හමුදාව බලය අරගන්නත් ඉඳ තියෙනවා. ඉතින් මම පුදුම වෙන්නේ එහෙම දෙයක් සිද්ධ වුණොත්. නමුත් එහෙම වුණා කියලා පාකිස්තානයේ යහපත් තත්ත්වයකට පත් වෙයි කියලා නම් අපි හිතන්නේ නැහැ. යුද හමුදාව මේ මෙතුවක්කල් මේ පහුගිය කාලේ බලය අල්ලගත්තේ නැත්තේ ඒගොල්ලෝ දන්න හින්දා අරගෙන කරන්න බැරි බව. නමුත් දැන් වෙලා තියෙන්නේ ශබාස් ෂරීෆ් හරි කවුරු හරි ඉන්න අගමැතිවරයෙක්ට ඔක්කොම බ්ලේම් එක දාලා ඔක්කොම වැරද්ද යාගේ පිට පටවලා යුද හමුදාවට ෂේප් එකේ පැත්තකට වෙන්න පුළුවන්. නමුත් ඉම්රාන් කරන ක්‍රියාවලිය නිසා පාකිස්තානයේ ඉම්රාන් අඩුම තරම ඉම්රාන්ගේ පාක්ෂික ජනතාව හරි දැන් කියන්න පටන් ගන්නවා ඇත්තම ප්‍රශ්නේ තියෙන්නේ යුද හමුදාවේ ක්‍රියාකාරීත්වයත් එක්ක කියලා. එතකොට ඒක කොහොමද විසඳගන්නේ? මේ ලොකු අර්බුදයකට යුද හමුදාව පත් වෙලා තියෙනවා. ඉතින් මේක හින්දා අපි දන්නේ යුද හමුදාව මොන වගේ පියවරක් අනුගමනය කරයිද කියලා. මම නම් පුදුම වෙන්නේ බලය ගත්තත්, නමුත් මම අර කලින් කිව්වා වගේ ඒ ගත්තත් කරන්න නම් පුළුවන් වෙයි කියලා මම නම් පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඒ හින්දා පාකිස්තාන හරි ඉන්ට්‍රෙස්ටිං වෙයි අපිට පැත්තකින්නම් බලන් ඉන්නකොට. නමුත් පාකිස්තාන ජනතාවට නම් මහා කරුමක්කාර කාලයක් තමයි උද්ගත වෙලා තියෙන්නේ.